ආයුබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ මම තරණි මේකලා යටිගම්මන අවධානීය පුවත් සිරස්තල වෙත විපක්ෂ නායක සජිත්ට සහ බිරිඳට කොවිඩ් ආසාදනය වෙයි විපක්ෂ නායකවරයාගේ ආශ්‍රිතයින් හඳුනා ගැනීමට පාර්ලිමේන්තුව විමර්ශනයක් ආරම්භ කරයි മന്ത്രി മദ്ദുമ ബണ്ടാരത് സ്വയം നിരോധായനയട്ട് സജിത് സമഗ സമീപവ കടയതു കല മെത്യമതി വരുണ്ട ദനും ദീമാക് ദിനക വെടിമ കോവിഡ് മർണ ഈയേ ദിനയൻ മിയഗിയ 46 ദന അതര 29 ഹവരദി കാന്താവകുത് കോവിഡ് പ്രതികാര ലബാദീമട ആയുർവേദ രോഹൽ 50ക് യോദാ ഗനീമട പിയവര കോവിഡ് പാലനയ ഗന അലുതിൻ ഹിതന്ന് ഹിടപു അഗമതി രജുയിൻ ഇല്ലൈ දිවයිනටම පැනවු සංචරණ සීමා අද දෙවන දිනටත් සංචරණ සීමා ලිහිල් කෙරෙන 25 වනදා විශේෂ දුම්රිය වාර කිහිපයක් දහවණයට කොවිඩ් ව්‍යාප්තිය පාලනයට නම් සති දෙකක සංචරණ සීමා ප්‍රමාණවත් නැහැ සෞඛ්‍ය අංශ යලි අවධාරණය කරයි ඊසාන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ඇති පීඩන අවපාතය ඉදිරි පැය කිහිපයේදී චණ්ඩසුලි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි ඉදිරි දින තුන තුල කාලගුණ අවදානම් ප්‍රදේශ රසකට දහරානිපාත වැසි සහ තද සුලන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි මෙවර වෙසක් උත්සවය ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දෙමින් සමරන්න මල්වතු අස්ගිරි අනුනා හිමිවරුන් ජනතාවගෙන් ඉල්ලයි ඇමති දයාසිරිගේ බතික් වෙසක් කූඩුව අගමැතිට ප්‍රථමයෙන් දේශීය පුවත් ඊසාන දිග බෙංගාල බුක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන තත්ත්වය චන්ද සුලි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ හේතුවෙන් ඉදිරියේදී දිවයිනේ පවතින වැසි තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ. නිරිත දිග මෝසම් කාලගුණ තත්වය දිවයින හරහා ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් ඊයේ දින බස්නාහිර දකුණ ඇතුළු පළාත් කිහිපයකට තද වැසි ඇද හැලුණා. එමෙන්ම ඊසාන දිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පැවති අඩුපීඩන තත්වය මේවන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති අතර එය හෙට දින වන විට සුලි කුණාටුවක් දක්වා වර්ධනය වී ඊළඟ පැය 24 වන විට එය චණ්ඩ සුලි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එය මැයි 26 වනදා වන විට බටහිර බෙංගාල වෙත ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති අතර ඒ හේතුවෙන් නැවත දැනුම් දෙනතුරු ඊසාන දිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශ තුල සහ දිවයින වටාවන මුහුදු ප්‍රදේශවල දිහිවර සහ නාවුක කටයුතු වල නොයෙදෙන ලෙසට එම දෙපාර්තමේන්තුව දිහිවර සහ නාවුක ප්‍රජාවට උපදෙස් ලබා දී තිබෙනවා විශේෂයෙන්ම දිවයින තුල අපි ගත්තම මේ සුළං හමන රටාව ප්‍රධාන වශයෙන්ම නීති දිශායෙන් හමන්නේ ඊට අමතරව සුළඟේ වේගයේ වැඩිවීම සහ වර්ෂාවේ වැඩිවීම ඉදිරි දින කීපය විශේෂයෙන්ම 24 25 26 වගේ දිනයන් වල මේ නීති දිග කොටසේ වර්ෂාපතනයේ වැඩිවීමක් අපේක්ෂා කරනවා කෙසේ නමුත් බස්නාහිර සබරගමු දකුණු මධ්‍යම සහ වයඹ වගේ පළාත්වල ඌණේම අවස්ථාවක වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා අහස වලාකුළුෙන් බරව තියෙන්න පුළුවන් මේ අතර ඉදිරියේදී සක්‍රිය වෙමින් පවතින කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් විදේශ මාධ්‍යද මෙලෙස වාර්තා කර තිබුණා Last week, Cyclone Tauktae was causing problems across northwest India with flooding rain and damaging winds. It's a new week and a new cyclone forming this time. මේ අතර ඉදිරි දින කිහිපය තුළ නිරත දිග මෝසම් කාලගුණයේ හේතුවෙන් බස්නාහිර සබරගමුව මධ්‍යම දකුණ යන පළාත්වලට මැයි මාස 24 වනදා මිලිමීටර 100ට වැඩි තද වැසි අපේක්ෂා කළ හැකි අතර වයඹ පළාතට මිලිමීටර 75ට වැඩි තරමක තද වැසි අපේක්ෂා කළ හැකි. එමෙන්ම බස්නාහිර සබරගමුව මධ්‍යම දකුණ යන පළාත්වලට මැයි 25 වනදා මිලිමීටර 150ට වැඩි තද වැසි ඇති විය හැකි අතර එදින වයඹ පළාතට මිලිමීටර 100ට වැඩි තද වැසිද ඇති විය හැකි. මේ අතර මැයි මාස 26 වනදා සබරගමුව මධ්‍යම යන පළාත් වලට පමණක් මිලිමීටර 150ට වැඩි තද වැසි ඇද හැලෙන අතර එදින බස්නාහිර සහ දකුණු පළාතට මිලිමීටර 100 ඉක්ම වූත් වයඹ පළාතට මිලිමීටර 75 ඉක්ම වූත් ඊට තද වැසි සහ තරමක තද වැසි නිරත දිග මෝසම් කාලගුණයේ හේතුවෙන් ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. එමෙන්ම දිවයින හරහා සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 40ත් 50ත් දක්වා වැඩි විය හැකි අතර මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු උතුරු මැද වයඹ සහ ඌව පළාත් වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුළඟේ වේගය 5 කිලෝමීටර් 50ත් 55ත් දක්වා වැඩි විය හැකි
අද දිනේදී මෙරටින් නව කොවිඩ් ආසාදිතීන් 2945 දෙනෙකු වාර්තා වූ බව යුද හමුදාපති ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා පවසනවා. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහ ඔහුගේ බිරිඳට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව ඒ මහතා සිය Facebook ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළා. තමන්ට සහ තම බිරිඳට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය Facebook ගිණුමෙහි සටහනක් තබමින් සඳහන් කළා. විපක්ෂ නායකවරයා සිය Facebook ගිණුමේ සටහනක් තබමින් සඳහන් කළේ කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් සිය බිරිඳ රෝහල්ගත කොට සිදු කළ PCR පරීක්ෂණයේදී ඇය කොවිඩ් ආසාදිතව ඇති බවට හඳුනාගත් බවයි. පසුව තමාට PCR පරීක්ෂණයක් සිදු කළ අතර එෙහිදී වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බවයි විපක්ෂ නායකවරයා සඳහන් කළේ. තමාද මෙවැනි විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි විපක්ෂ නායකවරයා සමාජ මාධ්‍ය ඔස්සේ තිබූ සටහනේ දැක්වෙන්නේ. මේ අතර විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එන්නත ලබා දුන්නද ඔහු එය ලබා ගැනීම ප්‍රතික්ෂේප කර තිබුණා. ඊට හේතුව ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කර තිබුණේ රටේ ජනතාවට එන්නත්කරණය අවසන් නොකර තමන්ට එන්නත ලබා ගැනීමට නොහැකි බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අපිටත් කිව්වා එන්නත ගහගන්න ලී කියලා. මම තීන්දුව කරා මම එන්නත ගන්න නැහැ කියලා. මම කොහොමද රටේ ජනතාවගේ සුභසිද්ධිය ජනතාවට ප්‍රමුඛතාවය පොදු ජනයාට මුල් තැන කීය කීය හැමතැනම මම යනවා. එහෙම කීය කීය කොහොමද මම පොලිම පැනලා ඉන්ජෙක්ෂන් එක ගහගන්නේ එන්නත ගහගන්නේ. මට වස්ත්‍රයක් ඇඳගෙන ඒක කරන්න පුළුවන්ද? මට නම් ලැජ්ජාබයි කියන එක තියෙනවා. මට කොරෝනා හැදුනත් කමක් නැහැ. මම නම් ඔය එන්නත් ගහගන්න යන්නේ නැහැ රටේ ජනතාවට එන්නත් ටික ලබා දෙන්නට පෙර. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දින කිහිපය තුළම පැවති පාර්ලිමේන්තු සැසිවාරයන්ට මෙන්ම රණවිරු උපහාර උළෙලටද සහභාගී වුණා. අප කළ විමසීමකදී පාර්ලිමේන්තු වේ ප්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී සමීප සබඳතා පැවැත්වූ ළඟම ආශ්‍රිතයින් සොයා මෙවැනි විට පරීක්ෂණ සිදු කරන බවයි. එසේම විපක්ෂ නායකවරයා සමග සමීප සබඳතා පැවැත්වූ මන්ත්‍රීවරුන්ට කොරෝනා පරීක්ෂණ සඳහා යොමු වන ලෙසද වේ ප්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කළා. එසේම විපක්ෂ නායකවරයාගේ සමීප ආශ්‍රිතයින් වීම හේතුවෙන් තමා ස්වයන් නිරෝධායනයට ලක්වන බව සමග ජනබල වේගයේ මහලිකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුප බණ්ඩාර මහතා ප්‍රකාශ කළා. මෙතර ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක් දින තරගය සැලසුම් කළ පරිදි අද පැවැත්වීමට තීරණය කෙරුණා. ඊයේ සිදු කළ PCR පරීක්ෂණ වලින් ඉසුරු උදාන ශිරන් ප්‍රනන්දු සහ වේගපන්තු යැවීමේ පුහුණුකරු චමින්ද වාස්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් එම තරගාවලිය අවදානමක පැවතුණා. කෙසේ වෙතත් අද සිදු කළ PCR පරීක්ෂණයේදී චමින්ද වාස්ට සහ ඉසුරු උදානට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවයි තහවුරු වී ඇත්තේ. යවුන් වේගපන්තු යවන ක්‍රීඩක ශිරන් ප්‍රනන්දුට සිදු කළ දෙවන පරීක්ෂණෙන්ද තහවුරු වී ඇත්තේ ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවටයි. ශිරන් ප්‍රනන්දු බංග්ලාදේශ සංචාරයට එක්වීමට පෙර මෙරටදී කොරෝනා වෛරසය ආසාදනය වී තිබුණා. කොවිඩ් ආසාදිත තවත් මරණ 46ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා ඊයේ තහවුරු කිරීමත් සමග මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිත මරණ සංඛ්‍යාව 1178ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ තහවුරු කළ මරණ 46න් 30 දෙනෙකුම පිරිමි පුද්ගලයන්. මරණකරුවන් වයස අවුරුදු 29ත් 93ත් අතර වයස්වල පසුවන්නන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුගේ මරණවලට හේතුව වී ඇත්තේ කොවිඩ් නියුමෝනියා තත්වයයි. ඊයේ දින වාර්තා වූ කොවිඩ් මරණ 46 මෙතෙක් මෙරටින් දිනක් තුල නිවේදනය කළ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව ලෙසයි සැලකෙන්නේ. දිවයිනපුරා පිහිටි ආයුර්වේද රෝහල් අතරමැදි කොවිඩ් ප්‍රතිකාර සේවාවන් සපයන මධ්‍යස්ථාන බවට පත්කරන ලෙස ජනාධිපතිවරයා විසින් ලබා දුන් උපදෙස් පරිදි ආයුර්වේද රෝහල් 50ක් අතරමැදි කොවිඩ් ප්‍රතිකාර සේවාවන් සපයන මධ්‍යස්ථාන ලෙස යොදා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අද තීරණය කළා. මෙම තීරණය ගනු ලැබුවේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්නියරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවති විශේෂ සාකච්ඡාවකදී. යුද හමුදා සමාජිකයින් විසින් බදුල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ගොඩනැගිල්ලක් ඇඳන් 260කින් යුතු සියලු පහසුකම් වලින් සමන්විත අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස ස්ථාපිත කරන ලද අතර එම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය අද දින ආරක්ෂක සේනා ආඥාපති මධ්‍යම මේජර් ජෙනරාල් රංජන් ළමා හේවා මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බලධාරීන් වෙත ලබා දීම සිදු වුණා. ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලයේ මූලික වී කොවිඩ් වෛරසය මර්ධනය කිරීමට කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍ර අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු කරමින්
දැනට මේ වෛරසය පැතිරෙන එක තවත් පාලනය කරන වැඩසටහන වෛද්‍ය උපදේශක අපි ක්‍රියාත්මක කරන්න ඕනේ. මෙතනදී වෛද්‍ය උපදේශ වැදගත්. විශේෂයෙන්ම ආර්ථිකය කියලා ජීවිත බෙල්ලට දෙන්න එපා. මේක බහිනව කන්දක් නෙමෙයි. මේ රටේ රුපියල බාල් දුන්නේ අහබැංකුව මුදල් අච්චු ගහපු නිසා. අපි ඩොලර් කෝටි 20ක් ආවර්ජනය කරා නම් නොවැම්බර් මාසේ එන්නත් වෙනුවෙන් අද මේ ප්‍රශ්නේ මේ රටේ නැහැ. විදේශ විනිමය ලබා ගන්න කියලා අපි ඉන්දියන් සංචාර ලංකාවට ගෙනල්ලා මේ වෛරසය තවත් පැතිරුණා. එහෙනම් අද අපිට පෙනෙන්නේ මේ කොමිටි වලින් මේ වැඩ කටයුතු කරන්න බෑ. රට වහන්තු වුණා නම් ඒ වගේම වුමනා උදවියට රජයෙන් සහනාධාර දිය යුතුයි. දැන් තියෙන්නේ කැබිනට් මණ්ඩලය ජනාධිපතිතුමයි මේ බලතල අරගෙන මේ සැලැස්ම සකස් කරන්න. කැබිනට් මණ්ඩලය බාල්දු කරන්නට එපා. අපිට දැන් තියෙන්නේ රටේ සෞඛ්‍ය ආරක්ෂාව ලබා දෙන්න. ඒ සඳහා අපි වැඩ කටයුතු කරමු. අපි රට ජාතිය බේරා ගන්නට ක්‍රියා කරමු. දිවයිනම ආවරණීය වන පරිදි දැමු සංචරණ සීමා අද දෙවන දිනටත් ක්‍රියාත්මක වනවා. මේ අතර සංචරණ සීමා ලිහිල් වන එළමිණ 25 වනදා දුම්රිය ගමන් වාර කිහිපයක් ධාවනය කිරීමට නියමිතයි. රට තුල COVID-19 වෛරසයේ සීක්‍ර ව්‍යාප්තියත් සමග එම තත්ත්වය පාලනය කිරීම සඳහා 21 වන සිකුරාදා රාත්‍රී 11 සිට මුළු දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක සංචරණ සීමා අද දෙවන දිනටත් ක්‍රියාත්මක වුණා. මෙලෙස පණවනු ලැබූ සංචරණ සීමා එළඹෙන 25 වනදා අලුයම 4ට ඉවත් කරන අතර එදිනට අත්‍යවශ්‍ය අවශ්‍යතා සඳහා ජාතික හැඳුනුම්පතේ අවසන් අංකය 1 3 5 7 9 ලෙස ඔත්තේ ඉලක්කමක් සහිත අයවලුන්ට පමණක් නිවසින් බැහැරට යාමට අවස්ථාව හිමි වනවා. මෙතර යලිත් එළඹෙන 25 වනදා රාත්‍රී 11ට මුළු දිවයිනම ආවරණය වන පරිදි සංචරණ සීමා පැනවෙන අතර අදාළ සංචරණ සීමා 28 වනදා අලුයම 4 ක්‍රියාත්මකයි. 28 වනදා සිට 31 වනදා දක්වා සෑම දිනකම රාත්‍රී 11ට සංචරණ සීමා පැනවෙන අතර එය පසු දින අලුයම 4 ක්‍රියාත්මකයි. සංචරණ සීමා ඉවත් කරන 25 වනදා දිවයිනේ සියලුම සුරාබදු බලපත්‍රලත් සුරසැල් වසා තැබීමට පියවර ගන්නා ලෙස සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් නියෝග කර සිටිනවා. අද දිනේ පොලිස් ජංගම සංචාරය අතුරුපැදි සංචාර පාමුරු සංචාර ඇතුළුව 22000කට ආසන්න සංඛ්‍යාවක් පොලිස් නොදාරින් නිරෝධායන රීතීන් වලට අනුගතව කටයුතු කිරීම අධීක්ෂණය කිරීම සඳහා යොදවා තිබෙනවා. විශේෂ කාර්ය බලකාය ශ්‍රී ලංකා පොලිසිය ඒකාබද්ධව ඩ්‍රෝන තාක්ෂණය උපයෝගී කර ගනිමින් අද දිනේදී මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. යම් පිරිසක් කණ්ඩායමක් සමූහයක් සංචරණ නීති උල්ලංඝනය කරනවා නම් ඒ අයට එරෙහිව ඩ්‍රෝන තාක්ෂණය මගින් දත්ත ලබාගෙන නඩු පැවරීමටත් අධිකරණ කටයුතු මෙහෙයවීමටත් බලාපොරොත්තු වෙනවා. මේ අතර අද දිනෙත් සංචරණ සීමා කඩ කරන්නන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වුණා. මේ අතර එළඹෙන 25 වනදා සංචරණ සීමා ලිහිල් කිරීමත් සමග තාවකාලිකව නතර කෙරෙන දුම්රිය දහවන කටයුතු සිදු කරන ආකාරය පිළිබඳ දුම්රිය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීවරයා මෙලෙස අදහස් පළ කළා. අඹේපුස්සේ සිට දුම්රිය ගමන්වාර 3කුත්, අලුත්ගම සිට දුම්රිය ගමන්වාර 2කුත්, කොච්චිකඩේ සිට දුම්රිය ගමන්වාර 3කුත්, කැලණිවැරි මාර්ගයේ අවිස්සාවේල්ල සිට ගමන්වාර 2කුත් ආදී වශයෙන් බස්නාහිර පළාත තුර දුම්රිය ධාවනය කිරීමටත්, ඊට අමතරව බෙලියත්තේ සිට ඉඳුරුව දක්වා ගමන්වාර 2කුත්, මහනුවර සිට පොල්ගහවැල දක්වා
ගමන්වර දෙයකුත් ධාවනය කිරීමට එළමෙන 25 වෙනිදා කටයුතු කරලා තියෙනවා. මේ අතර ප්‍රමාණවත් පරිදි අත්‍යවශ්‍ය බාණ්ඩ රට තුල පවතින්නේද යන්න පිළිබඳ සොයා බැලීම සඳහා අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පිටකොටුව තොගවලදපොළ කේන්ද්‍ර කරගත් ආනයන සිදු කරන ඍජු ආනයන කරුවන්ගේ ගබඩා පරීක්ෂා කිරීම සිදු කරනු ලැබුවා. දැන් සමහර අය කල්පනා කරනවා මේ තොග හිඟ වෙලා කලුකඩ ඇති වෙලා ඒවායේ මිල ගණන් වැඩි කරගන්න. දැන් රජයේ වශයෙන් අපි ඒ සඳහා ඉඩ ප්‍රස්තාව ලබා දෙන්නේ 25 වෙනිදා වෙළඳපොළ විවෘත කරන විට හිඟයකින් තොරව ඒ භාණ්ඩ සතුසර ලබා දීම සඳහා අවශ්‍ය කටයුතු කරනවා. 25 වෙනිදාට උදේ සිට පස්වරු පහ වෙනතෙක් පිටකොටුවේ සියලුම තොග වෙළඳ සෙල් විවෘතව තියෙනවා. ඒ නිසා අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ වල හිඟයකින් තොරව බෙදා හැරීම සඳහා පුද්ගලික අංශයත් රාජ්‍ය අංශයත් මැදිහත් වෙලා කාර්යක්ෂමව ඉෂ්ට කරන්න අපි බලාපොරොත්තු වෙනවා. කොවිඩ් වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමට නම් සති දෙකක කාලයක් සංචරණ සීමා පැනවීම ප්‍රමාණවත් නොවන බවත් ඒ සති හතරක කාලයක් දක්වා දීර්ඝ කළ යුතු බවත් රජරට විශ්වවිද්‍යාලයේ ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳව මහාචාර්ය සුනිත් බුද්ධික අංගම්පුඩි මහතා පවසනවා. හැබැයි ඇත්තම කියනවා නම් සති දෙකක් සංචරණ සීමා පනවලා අපිට කරන්න පුළුවන් වෙන්නේ මේ වසංගතය යම්තාක් දුරකට පාලනය කර ගැනීම විතරයි. අපිට වසංගතය නැවත හරවා ගැනීමක් දවසකට 80ක් හෝ 100ක් මරණ වෙන එක දවසකට 50ක හෝ 60ක ප්‍රමාණය පවත්වා ගැනීම අවශ්‍ය නම් අපිට සති දෙකක් නෙමේ සති හතරක කාලයක් මේ සංචරණ සීමා පනවන්න වෙනවා. ඒකට හේතුව වෛරසය ඉතා තදබල ලෙස පැතිරීම සහ කුඩා පවුල් කාණ්ඩ ඇතුළත පැතිරීම සිද්ධ වෙන නිසා මේ සංචරණ කාලය අවම කරලා තියෙන අතර තුරදී පවුලේ අනිත් අයට මේක අනිවාර්යෙන් බෝ වෙනවා. එතකොට මේ පවුල තුල දෙවතාවක් වගේ බෝ වීම සිද්ධ වෙන්න පුළුවන්. එතකොට අපි සති දෙකක් මේක වහලා තිබ්බොත් එහෙම අපි සති දෙකකින් පස්සේ නැවත සංචරණ සීමා අයින් කරාම දැනට ඉන්නට වඩා වැඩි ප්‍රමාණයක් එළියට යන්න පුළුවන් රෝගයත් එක්ක. රෝගය ප්‍රචාරණය වීම නවත්තන අවස්ථාව වෙනකන් ඉඳලා තමයි සංචරණ සීමා ඉවත් කරන්න ඕනේ. එහෙම කරොත් විතරයි අපිට මේක නැවත හරවා ගැනීමක් කරන්න පුළුවන් වෙන්නේ. කොවිඩ් වසංගත තත්ත්වයේ හමුවේ සංචරණ සීමා පැනවීම හේතුවෙන් මෙවර වෙසක් උත්සවයේ ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන ලබා දෙමින් සමරන ලෙස මල්වතු අස්කිරි අනුනාහිමිවරුන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ අතර මෙවර වෙසක් සැරසිරි අලෙවිය අඩුවීම හමුවේ සිය ජීවිකාව කරගත නොහැකි වූ පිරිසක් පිළිබඳව අපට තොරතුරු වාර්තා වුණා. බෞද්ධ ජනතාව ඉමහත් බැතියෙන් සමරනු ලබන වෙසක් පුන් පොහෝ දිනය සඳහා ඉදිරිව ඇත්තේ තවත් දින කිහිපයක් පමණයි. රට තුල ව්‍යාප්තව ඇති කොවිඩ් වසංගතයත් සමග මෙවරත් බුදුන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, පිරිනිවන් පෑම යන සම්බුද්ධ තෙමගුල සිහිපත් කිරීමට සිදුව ඇත්තේ දැඩි සංචරණ සීමා හමුවේ තම නිවෙස්වලට සීමා වෙලා. මේ හමුවේ මෙවර වෙසක් රාජ්‍ය උත්සවය පැවැත්වීමද අවලංගු කර තිබෙනවා. සංචරණ සීමා හමුවේ සැමරෙන මෙවර වෙසක් උත්සවය පිළිබඳව මල්වතු අස්කිරි අනුනා හිමිවරුන් මෙලෙස අදහස් පළ කළා. ඉතාමත්ම බුද්ධිමත්ව, ඉතාමත්ම ක්‍රමානුකූලව සෞඛ්‍ය නීති රීති පිළිපදමින් බොහෝ සෙයින් වන්දනමාන ආදී සිදු කළ හැකි ආකාරයට ඒ කටයුතු සිද්ධ කිරීම. තම තමන්ගේ නිවාස වාසස්ථාන ආදී රැඳී සිටීමෙන් බුද්ධ ධම්ම සංඝ සංඛ්‍යාත රත්නත්‍රයට නමස්කාර කිරීම, වන්දනමාන කිරීම, සීල සමාදාන ධර්ම ශ්‍රවණ ආදී යෙදීම ඉතාමත්ම උචිත වන බව කරුණාවෙන් පෙන්වා දෙන්නට කැමැතියි. ඊවර විසක් දිනෙමින් මේවර විසක් දිනයටත් විසක් තොරණින් මහා පරිමාණයේ විසක් සැරසිලි වලින් මුළු රටම ආලෝකවත් කිරීමට මේ වසංගත තත්ත්වය නිසා ඉඩ නොදෙන තත්ත්වයක් උදා වී තිබෙනවා. ඒ ගැන අපි කවුරුත් පසුබට නොවි ශ්‍රද්ධාව, භක්තිය හදවත් තුළ උපදවාගෙන බුද්ධ චරිතයේ හා බෝසත් චරිතයේ ඉගැන්වෙන අහිංසාව, පරෝපකාරය, කෙලෙහි ගුණ සැලකීම, ඉවසීම, අටලෝ දහමින් කම්පා නොවීම වැනි ගුණාංග ජීවිතවලට එකතු කරගෙන ප්‍රතිපත්ති පූජාවෙන් ජීවිත ආලෝක කර ගැනීමට අප කවුරුත් උත්සාහ දරමු. සියලු ලාංකිකයෝ එක පෙළට පෙළ ගැසී මේ අවස්ථාවේ කටයුතු කළ යුතුව තිබෙනවා. ඔබ ඔබේ යුතුකම රට වෙනුවෙන් ඉටු කිරීම මේ වැදගත් අවස්ථාවේ ඉතාමත්ම වැදගත් වෙනවා. මේ අතර වෙසක් උත්සවයට සමගාමීව බතික් අත්‍යන්ත රෙදිපිලි සහ දේශීය ඇඟලුම් නිෂ්පාදන ආශ්‍රිතව සිදු කරන ලද බතික් වෙසක් පහන් කෝඩු නිර්මාණ කිහිපයක්ද එම අමාත්‍යංශය විසින් හඳුන්වා දී තිබෙනවා.
මෙහි පළමු බතික් වෙසක් කූටුව පසුගියදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වුණා. වෙසක් මංගල්‍යය අපි සිරු දනාටම උත්කර්ෂවත් ලෙස සමරන්න බැරි වුණත් මේ තිබෙන කොවිඩ් වසංගත තත්ත්වය තුළ බතික් අත්යන්ත පේෂකර්ම සාදේශීය ඇඟලුම් අමාත්‍යංශයත් ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ මෝස්තර ශිල්පීන් ලව්වා කරපු ඉතාම දැකුම්කලු බතික් වෙසක් කූඩු නිර්මාණ පෙළක් අපි බලාපොරොත්තු වෙනවා කොළඹ නගර සභා භූමියේ ප්‍රදර්ශනය කරන්න. මේ කොවිඩ් වසංගත තත්ත්වය නිමාවීමත් එක්ක ඊළඟ පොසොන් පෝය දවසට අපි බලාපොරොත්තු වෙනවා මෙය ලංකාව පුරාම බතික් නිර්මාණ වලින් හදන පොසොන් කූඩු වෙසක් කූඩු මේවා සියල්ලම මුළු රට පුරාම අලුත් නිර්මාණ ලෙස ඉදිරියට යයි කියන. වෙසක් දිනය වෙනුවෙන් සිදු කරන වෙසක් සැරසිලි සඳහා මෙවර පවතින්නේ අඩු ඉල්ලුමක් බවයි ඒ ආශ්‍රයෙන් සිය ජීවිකාව සිදු කරනු ලබන පිරිස් පවසන්නේ. පහුගිය අවුරුදු දෙකම අපට වෙසක් භාණ්ඩ නිෂ්පාදනය කරාට අලෙවි කරගන්න බැරි වුණා. මෙවරත් අපි නිෂ්පාදනය කරපුවා බෙදා හැරියක් කඩවල හිමියන් ගාව තියෙනවා. එයාට අලෙවි කරගන්නත් බෑ. පාරිභෝගිකයන්ට බෞද්ධයන්ට ඒ වෙසක් කූඩුවක් මිල දී ගන්න යන්නත් බෑ. මේ වගේ අවස්ථාවක මේ රජයවත් මේ ගැන හිතලා නැහැ. වෙසක්ක ගෙදර ඉඳගෙන සමරන්න හරි වෙසක් සැරසිලි භාණ්ඩ අලෙවි කරන ස්ථාන වලට අවසර ලබා දෙන්න කියලා මේවා අලෙවි කරගන්න බැරි වුණොත් අපි සියලු දෙනාම අසරණ වෙනවා. එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාවේ ගින්න මුළුමනින්ම අවසන් වූ පසු නෞකාව වරාය වෙත යාත්‍රා කිරීමට කටයුතු කරන බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද කළුතර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. කොළඹ වරායට වයඹ දෙසින් නාවික සතවුම් 9.5ක් දුරින් නැංගුරම්ලා තිබූ MV එක්ස්ප්‍රෙස් පර්ල් නැමැති බහාලුම් ප්‍රවාහන නෞකාවෙහි පසුගිය 20 වනදා ඇති වූ ගින්න මේවන විට ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය එක්ව පාලනය කරමින් සිටිනවා. පසුගිය 21 වනදා නාවික හමුදාවේ සහ වරාය අධිකාරියේ මෙන්ම සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමක් ආපදාවටපත් නෞකාව පිහිටි මුහුදු ප්‍රදේශය වෙත ගොස් ආපදා තත්ත්වය පිළිබඳව වැඩිදුර අධීක්ෂණය සිදු කරනු ලැබුවා. මේ අතර එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාව පිළිබඳ දවගෙන ඇති ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වරාය සහ නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා මෙලෙස අදහස් පළ කළා. මේ වන විට වෙළඳ නාවික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා බොහොම පැහැදිලිව ඊයේ දවසේදී මීපා ආයතනය එවැගේම ශ්‍රී ලංකා නාවික හමුදාව එවැගේම ශ්‍රී ලංකා වරාය අධිකාරිය එවැගේම මෙම නැවේ රක්ෂණ සමාගමේ ශ්‍රී ලංකාවේ ඒජන්තවරයා මේ සියලු දෙනා සමග රැස්වීමක් පැවැත්තුවා. මේ ආයතන ටික ඒක රාශි වෙමින් කොහොම මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න කියන එක. හෙට දවසේදී වරාය නාවික අමාත්‍යාංශයේ අමාත්‍යවරයා හැටියට මගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව ඒ වගේම වරාය අධිකාරිය ඒ වගේම වෙළඳ නාවික ලේකම් කාර්යාලය මීපා ආයතනය සහ මේ නැවේ ලංකාව සමග සම්බන්ධ වෙන නියෝජිතයන් රක්ෂණ සමාගමේ නියෝජිතයන් සියලු දෙනා සමග අපි සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු සූදානම් කරලා තියෙනවා. ඒ වගේම ඊයේ රාත්‍රියේ නෙදර්ලන්ඩ් සහ බෙල්ජියම් සල්වේජ් එක්ස්පර්ට්ස් ලා කියන්නේ ගලවා ගැනීමේ විශේෂඥවරු 9 දෙනෙක් ලංකාවට ආවා. අපේ විශේෂ තග්යාත්‍රාවකින් ඔවුන් මේ නැවලඟට හතරමාරට ඔවුන් පාන්දර ඒ නැවලඟට ලං වුණා. ඔවුන්ගේ උපදෙස් පරිදි සියලුම ආයතන එක්ක අපි බලාපොරොත්තු වෙනවා කොහොමද මේකට පිළියම් යොදන්නේ කියන එක. මේ නැව ගින්න සිර 100ම අවසන් වුණාට පස්සේ යම් දුමක්වත් නැති වුණාට පස්සේ තමයි යම් විදියකින් මේ බහඬ ගොඩබෑමක් කරනවා නම් වරාය ඇතුළට ගෙන්න ගන්න අනුමැතියක් ලබා දෙන්න. එහෙම නැතුව කිසිසේත් අපි මේ අවදානම ගන්නෙ නැහැ කියන එක විශේෂ අමාත්‍යවරයා හැටියට පැහැදිලිව කියන්න ඕන. නිමක් නොමැති වනාලි තර්ජන හේතුවෙන් පීඩා විඳින බකමූණ නිකපිටිය ගම්මානයේ ජනතාව පිළිබඳවයි මේ තොරතුරු. දිවයිනේ විවිධ ප්‍රදේශවල ජනතාව අවුරුදු ගණනාවක සිට මොහුණ පා සිටින ගැටලුවක් අලි මිනිස් ගැටුම. මේ සම්බන්ධයෙන් නොයෙක් විසඳුම් ලබා දීමට බලධාරීන් කටයුතු කළත් ඒ සෑම විසඳුමක්ම තාවකාලික විසඳුම් වුණා. ඒ අනුව මේ සඳහා නිශ්චිත විසඳුමක් ලබා දීමට තවමත් කිසිවෙකුත් කටයුතු කර නැහැ. පොළොන්නරුව බකමූණ නිකපිටිය ගම්මානයේ ජනතාවත් දැනට වසර කිහිපයක සිට මෙම වනාලි ගැටලුවට මොහුණ පා සිටිනවා. වලස්ගමුව සහ අංගමැඩිල්ල ජාතික වනෝද්‍යානවල සිට ගම්වදින වනාලි රංචුවක් සිය වගාවන් සහ දේපළවලට නිරන්තරයෙන් හානි සිදු කරනු ලබන බවයි එම ගම්වාසීන් පවසන්නේ. මේ පාරත් වගනායි අරන් දින රුපියල් 35000ක් මේ ඉතින් ඒවා වැඩකුත් නැහැ. ඉතින් ඒවා කොහොම හරි අපි නැහැ අතේ තියෙන අත කරහරි විකුණලා මේවා ගෙවන්න ඕනේ. ඉතින් රජයේ බලධාරියයි අහන්නේ නැත්තේ මේවා. ඇමතිට කෝල් ගත්තාම ඇමති හා හා ගානා ෆෝන් එක උස්සන රාන්සර් කරන්න ඉන්නේ නැහැ. වෙලාවකට ෆෝන් එක කට් කරනවා. ඉතින් මේ අහිංසක ගොයි ජනතාවගේ වගාවලට මොකද වෙන්නේ? ඉතින්
දුප්පත් මිනිහට තමයි හැමදේම. දානයන් සලසලා දෙන්න. රජයේ බලධාරි දැනගන්න ජනාධිපතිතුමා ජනාධිපතිතුමාවත් මේ වගේ ඇහැරලා බලලා මේවට මිනිසුන් සහනය සලසලා දෙන්න. අය බල්ලෝගේ තත්ත්වය දාලා දෙන්න මහත්තයා. ඊට පස්සේ මේ කොරෝනා තියෙන ගත්තක මහත්තයා අපි මැරලා එනක මෙයාල් වල්ලලි ගහලා. විදුන්න කිවට කියන දෙයක් ගන්න නැහැ. කිසිම පිළිසරණක් නැහැ අපිට. බඩදර අම්මලා අරේ මේ සායන්ට අරමං වලට යනවා. මොකක්ද දෙයක් ඔච්චා මත කවුරුත් නැහැ. මේ කට්ටේ සත්තු අපි මිනිසුන්. දොර අපි ගැන හිතන්න කවුරුත් නැහැ සත්තු ගැන හිතන්න මේ මිනිස්සු ඉන්නවා බලදරි මොකද්ද මේ කත්ව අරස ගන්න ඕනේ නැහැ කට්ටිය මිනිස්සු අරස ගන්න කවුරු නැද්ද දොර මේ අතර වවුනියාව කනගරායම් කුලම පුදුර් ප්‍රදේශයේ වැව ආසන්නේ වෙඩි වැදීම හේතුවෙන් තුවාල ලබා සිටි ඇතෙකු පිළිබඳව ප්‍රදේශ වාසීන් විසින් වනජීවී දෙපාර්තමේන්තුව දැනුවත් කර තිබෙනවා ඒ අනුව ඇතාට ප්‍රතිකාර කිරීම වෙනුවෙන් වනජීවී දෙපාර්තමේන්තුවේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් පැමිණීමට නියමිත බවයි වාර්තා වන්නේ මෙලෙස වෙඩි වැදී බරපතල තත්වයෙන් පසු වන ඇතාට සුවය පතා පිරිත් දේශනාවක්ද පවත් महियांगने महानुवर मार्गे गुरुलुपोत प्रदेश टिपर रथ्याक प्रपात पेरले मेन अणुरी टिपर रथे हिमिकारु जीवित क्षेत्र पात्वैति अदर रेदुर तुवाल लबा रोहाल गतकर बवाई वार्तावान्ने නානුඔය සමර්සෙට් වතුයායේ නිවාස පේලියක හටගත් ගින්නකින් නිවාස අටක් ගිනිගෙන විනාශ වී තිබෙනවා. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර නානුඔය පොලිසිය සහ විදුලි බල මණ්ඩලය එකතුව වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා. ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය කොණ්ඩමන් නාරු වෙරළ ප්‍රදේශයේ සිදු කළ විශේෂ පාමුර සංචාරයකදී වෙරළේ අතහැර දමා තිබූ කේරළ ගංජා තොගයක් සොයාගෙන තිබෙනවා. ඒ අනුව කේරළ ගංජා කිලෝ 131යි ග්‍රෑම් 800ක ප්‍රමාණයක් නාවික හමුදාව මෙලෙස සිය බහරයට ගෙන තිබුණා. එම පොතත් සමගින් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. යළිත් හමු වෙමු උදැසන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.